නැවතත් ප්‍රවෘත්ති. ගලහා ප්‍රාදේශීය රෝහල නැවත විවෘත කරන්නයි ඉල්ලා ප්‍රදේශවාසී ජනතාව අද දෙවන වරටත් ගලහා නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සමග වසා දෙමුණු ගලහා රෝහල මේවන විටත් යලි විවෘත කර නැහැ. මේ හේතුවෙන් තමන් මහත් අපහසුතාවට ලක් වී ඇති බවයි උද්ඝෝෂකයින් පවසන්නේ. මහා සංගරත්නයේ සහ අන්‍යාගමික නායකයින් ඇතුළු පිරිසගේ මූලිකත්වයෙන් ආරම්භ වූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වුණා. විරෝධතාකරුවන් මහනුවර දෙල්තොට මාර්ගයේ අවහිර කරමින් ගලහා නගරයේ සිට ගලහා ප්‍රාදේශීය රෝහල දක්වා ගමන් කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. මෙහිදී පොලිසිය ප්‍රකාශ කළේ රෝහල හැකීක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බවයි. බලධාරීන් දැනුවත් කිරීම සඳහා ප්‍රදේශවාසීන්ගෙන් අත්සන් ලේඛනයක් ලබා ගැනීමෙන් අනතුරුව පිරිස විසිර ගියා. මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ මෙවන විට බරපතල අර්බුදයක් ඇතිව තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශයත් සමග ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය තවදුරටත් උත්සන්න වී පවතින්නේ විවිධ මත ගැටුම්ද සමගින්. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ සහෝදරයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ඉන්දියාවේදී හින්දු පුවත්පතකට පවසා තිබුණා. මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔබගේ පවුලේ අයෙක්ද නැත්නම් ඔබ වෙනත් අයෙකු පිළිබඳ සලකා බලනවාද යන්න මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කර තිබුණේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ අවම වයස අවුරුදු 35 වන නිසා තමාගේ පුතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නොහැකි බවද ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා. මේ අනුව තම සහෝදරයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළද ද්විත්ව පුරවැසියන් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට කිසිසේත්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි. මේ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ සැලසුම වන්නේ නාමල් රාජපක්ෂ මහතාට නිසි කල වයස පැමිණෙන තෙක් වෙනත් අයෙකු 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා කර 2025 ජනාධිපතිවරණය වෙනුවෙන් පිටිය සකස් කිරීම බව මේ අනුව සියලු දෙනාට පැහැදිලි කරුණකි. මේ අතර පසුකේදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නියත විවරණ ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. අපේ පැතුම තමයි ගෝඨාභය රාජපක්ෂ මහතුමා අපේ ජනාධිපති අපේක්ෂාවට පත්වීම, ඒ ගැන නියත විවරණය මහින්ද රාජපක්ෂ මහතුමා ලැබීම ගැන අපි සතුටු වෙනවා. උදේ ගම්මන්පිල මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයායි සඳහන් කළද තමන් කිසිදු අවස්ථාවක එසේ ප්‍රකාශ කළේ නැති බව මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. ඒ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒක අමු බොරුවක්, මම එහෙම කිව්වේ නැහැ. ඒක මේ මවාගත්ත කාරණයක්. ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා තමන්ද කොනක සිටින බවට මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාද ප්‍රකාශයක් සිදු කර තිබුණා. සහෝදරයෝ නම් ගොඩක් ඉන්නවනේ. බැසිල් රාජපක්ෂ මහත්තයයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි, මමත් කොනක ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානැක්කාර මහතා පුවත්පතකට පවසා තිබූ ආකාරයටද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ චමල් රාජපක්ෂ බවට ඉගිපල වී තිබේ. මේ සම්බන්ධයෙන් නේකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු වන කුමාර වෙල්ගම මහතාද පසුගියදා ප්‍රකාශයක් සිදු කර තිබුණා. මේ පෞල්වාදය රටට සුදුසු නැහැ. මේ පෞල්වාදය නිසා තමයි ජනාධිපතිතුමා ගිය පාර පැරදුනේ. මොකද පෞලේ සාමාජිකයින් තමයි මුල් තැන දීලා තිබ්බේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහ වුණා. ඇමතිවරු තරහ වෙලා එතුමන්ලා පිටිපු ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කරා. කෙලින් වැඩ කරපු අයත් වක්‍රව යටින් එතුමාට විරුද්ධව වැඩ කරා. එතුමාගේ පුතා පාර්ලිමේන්තුවේ ඉන්නවා, ඒක හොඳයි. එතුමාගේ අයියත් ඉන්නවා, චමල් රාජපක්ෂ මහත්තයා බොහොම හොඳ මහත්මේ. මේක මේ පෞලට විතරක් සීමා කරන්න බෑ. ඒකට මම නම් කැමති නැහැ. මේක පක්ෂයක් වුණාම කාටත් අයිති. මේකේ විවිධ මත ගැටුම් පරස්පර විරෝධී ප්‍රකාශයන් අනුව දිනෙන් දිනම ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය කරලියට පැමිණෙමින් තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කරන්නේ දේශප්‍රේමිත්වයේ කරපිටින් ගොස් ජනපති අගමැති පුටු දෙකම පවුලට ලබාගෙන රටේ සින්නක්කර අයිතිය රාජපක්ෂ පවුල සතුකර ගැනීමට බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අම්පාර ජයන්තිපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් යලි පිපිදින උදාකම්මාන වැඩසටහන යටතේ තිබූ 124 වෙනි උදාකම්මානය අම්පාර දමන ජයන්තිපුර ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරුණා. නිවාස 23කින් සමන්විත අංක සම්පූර්ණ ගම්මානය සඳහා වැය කළ මුදල ₹243,00,000 බිසෝ වැඩි ගම ලෙස මෙම ගම්මානය නම් කර තිබෙනවා.
ගම්මානේ විවෘත කිරීමේ උත්සවයේදී නිවාස ලාභීන්ට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය අඩු ආදායම් ලාභී පවුල් 80කට විසිරි නිවාස ණය ප්‍රතිලාභීන් 50 දෙනෙකුට සොඳුරු පියස ණය මෙන්ම වෘත්තීය උපකරණ කට්ටල ප්‍රදානයද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතා ඇතුළු මහජන නියෝජිතයන් මීටෙක්ව සිටියා. සජිත්ට උඩට එන්න බෑ 2030 වෙනකම්. කවුද මේ කියන්නේ? පොහොට්ටුවේ නායකයෝ. මම මේ ගමන දැනුත් පටන් අරන් තියෙන්නේ. මගේ ගමන ඉවර කරනවා 2025. මම හිතන්නේ මිනිසුන්ට නිවාස වෙන එක ගැන. පොහොට්ටුවේ හාදේ මොන ගැනද හිතා? අරලිය ගහ මන්දිරේ ගැන. ජනාධිපති මන්දිරේ ගැන. දැන් පොහොට්ටුවේ බුද්ධිමත් කොට්ටාසයට තේරිලා තියෙනවා 20යි 20 මේ මුඛාට දෙන්නේ. රාජපක්ෂලට විතරද ජනාධිපති වෙන්න පුළුවන්? අගමැති වෙන්න පුළුවන්? සාමාන්‍ය මිනිස්සෙකුට පොඩි තැනේ ඉඳලා ඉහළට යන්න අනන්තම ශක්තිය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ බව මම මේ අවස්ථාවේ තමුන්නාසයට මතක් කරන්න. කෘතහස්ස දේශපාලඥයෙකු මෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය එම්.එච්.එම්. අශ්රෆ් මහතාගේ දාසේවන ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 1982 වසරේදී ගොඩනැගු අතර වසර 14ක් පුරා පක්ෂයේ නායකත්වයේ දරමින් කාර්යක්ෂම දේශපාලඥයෙකු වශයෙන් එතුමා ඉමහත් කාර්යභාරයක් ඉටු කළා. අසාධාරණයකින් තොරව සියලු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳිය හැකි ශ්‍රී ලංකාවක් ඇති කිරීමට අශ්‍රප් මහතා ප්‍රයත්න දැරුවා. සියලු ජාතීන් එක්ව ජීවත් වීම සඳහා විශාල සේවයක් කිරීම අරමුණු කර ගනිමින් ජාතික සමගි පෙරමුණ නම් පක්ෂයේ පිහිටු වීමටද එතුමා කටයුතු කළා. 1947 ඔක්තෝබර් 23 වනදා අශ්‍රප් මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී උපත ලැබුවා. අරණායක ප්‍රදේශයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් 2000 වසරේ සැප්තැම්බර් 16 වන දින එතුමා මරණයට පත් වුණා. මෙයන විට ඔහු 51 වන වියෙහි පසු වුණා. ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙවර විට සාර්ථකව ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් වෙන් වූ විශේෂ වැඩසටහනක් අද රාත්‍රියේ 9:00 ITN ඔස්සේ සජීවීව විකාශය කරනවා. නව ව්‍යවසායකයන්ට සශක්තියෙන් නැගී සිටීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නයෝජනා ක්‍රම රසක් ක්‍රියාත්මකයි. අද රාත්‍රියේ 9:00 සිට 10:00 දක්වා විකාශය කරන වැඩසටහන ඔස්සේ ඔබට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත හැකි. 011127442 සහ 011127442 දුරකථන අංක ඔස්සේ ඔබට මෙම වැඩසටහන සමගින් සජීවීව සම්බන්ධ වීමට අවස්ථාව පවතිනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර සහ ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවි සහ සැපයුම් සී අමරසිංහ යන මහත්මයන් වැඩසටහනට එක්වනවා. රට තුළ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික කරුණු සම්බන්ධයෙන් ගෙනෙන විශ්ලේෂණය දැක්ම විශේෂාංගය දැන්. සාහසික දේශපාලන හැලහැප්පිලිවලින් පදම් වෙලා තෙම්පරාදු වෙච්ච රටක ජීවත් වෙන මිනිසුන්ට දේශපාලන ඝාතන කියන ඒවා මහා ආන්දෝලනාත්මක දේවල් නොවේ. ඒවා සාමාන්‍ය දේවල්ය. එවැනි යුග කිහිපයක් ශ්‍රී ලංකාව පසු කර තිබේ. 2015 වසරේදී රාජපක්ෂ යුගයට තිත තබමින් එවැනි ම්ලේච්ඡ සාහසික දේශපාලන ඝාතනවලින් පිරුණු යුගයක් අවසන් කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් මනුස්සකමේ යුගයක් නිර්මාණය කෙරිණි. දේශපාලන ගැටුම් වෙනුවට සාමයෙන් සංහිඳියාවෙන් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සම්මුතිගත වීමේ නව දේශපාලන සංස්කෘතියක් ඇති කෙරිණි. පසුකිය වසර 3කට වැඩි කාලයක් ගෙවි ගියේ ඒ නව දේශපාලන භාවිතාව අනුවය. නමුත් තමන්ගේ පංගුව බඩගෝස්තරය බේරා ගැනීම වෙනුවෙන් පමණක් දේශපාලනය කරන ජනතා ද්‍රෝහී තක්කඩියන්ට යහපාලනය දරා ගැනීමට නොහැකිව තිබේ. ඉතා අමාරුවෙන් ගොඩනගාගත් මේ ශිෂ්ට සම්පන්න දේශපාලනය පෙරලා දැමීමට ඔවුන් දඟලන්නේ ඒ නිසාය. ඊයේ පෙරේදා ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් ලෙස ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කතාවක් එළියට ඇවිත් තිබේ. ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරියෙකුගේ නමට බැරකර මේ හඬපටය නිකුත්ව තිබේ. හඬපටයේ අරමුණ ලෙස ඇත්තේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මාරාන්තික ගැටුමක් ඇති බව පැවසීමය. එය ඝාතනයකින් කෙලවර කිරීමට කළ කුමන්ත්‍රණයක් ගැන මෙහි සඳහන්ය. මේ ඝාතන කුමන්ත්‍රණය පොඩි දරුවන්ගේ සැලසුමක් බඳුය. එය හරිම සරලය. පහසුවෙන් සැලසුම් කළ සිඟිති මෙහෙයුමකි. අපරාධ කරුවා හෝ දේශපාලන වුවමනාව හෝ
තවමත් හෙලි කරගත නොහැකි වූ අතිශය සූක්ෂම ලෙස සැලසුම් කළ ඝාතන රැසක් ගැන මෑත කාලීන අත්දැකීම් රාශියක් ඇති මේ රටේ පොලිසියේ ලොක්කෙක් කළ මේ සැලසුම විසුලුකාරීය. ඒ කෙසේ වෙතත් මේ හඬපටයේ ඇත්ත නැත්ත ගැන තවම නිවැරදි තොරතුරක් නැත. නමුත් ඇතැම් මාධ්‍ය මේ හඬපටය සත්‍යයක් බව තීරණය කර චූදිතයන් අල්ලාගෙනද තිබේ. ඒ ගැන තඩි දේශපාලන විග්‍රහයන්ද මේ වන විට සිදු කරමින් තිබේ. වේලි වේලි හිටපු ජඩ මාධ්‍යකාරයන්ට මෙය කාලෙකට පස්සේ ලැබුණු රස මසවුලක් වී තිබේ. වත්මන් සම්මුතික ආණ්ඩුව කඩා ඉහිරුවා දැමීමට මේ හඬපටය පාවිච්චි කිරීමේ මජර දේශපාලන වුවමනාවද පැහැදිලිවම රාජපක්ෂවාදී කල්ලි කණ්ඩායම් විසින් පෙන්වමින් තිබේ. කොහොම වුණත් මේ හඬපටයේ සත්‍ය අසත්‍යතාවය හෙළිකර ගැනීමේ විමර්ශන කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ. මෙය සත්‍යයක් නම් ඊට චෝදනා ලබනවුන්ට නීතිය අනුව දඬුවම් කළ යුතුය. මේ සිඟිති කුමන්ත්‍රණවලින් වත්මන් සම්මුතිවාදී දේශපාලනය අවසන් කළ නොහැකිය. දේශපාලන ඝාතන කුමන්ත්‍රණ කතාවලින් දේශපාලන පෙරළි කිරීම පරණ උපක්‍රමයකි. දිවයිනට බලපා ඇති නියන් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රසක ජනතාව අද වන විට ගැටලු රසකට මුහුණ දී සිටිනවා. මෙම නියගේ හේතුවෙන් වැඩිම බලපෑමෙල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චය ප්‍රාදේශීය ලේකම් කොට්ටහාසේටයි. මේ හේතුවෙන් වගාවන්ට පමණක් නොව මිනිසුන්ටද පානය කිරීමටවත් ජලය නොමැතිවීම අවාසනාවට කරුණක්. වැව්බැඳී රාජ්‍යයේ වැව් බොහෝමයක් මේ වන විට සිඳී ගොස් අවසන්. සුබා දහමේ මේ අකාරුණිකත්වය නිසා පීඩාවට පත්වන්නේ අපේම රටේ අසරණ ජනතාවයි. නියගේ හේතුවෙන් ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටමද විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත වසන්ත චන්ද්‍රපාල. වසර 41කට පමණ පසුව ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම නැවත වතාවක් පහත බසමින් තිබෙනවා. මීට වසර 41කට පමණ පෙර ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කරඩි 33000 දක්වා පහත බැස ඇති බව වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද වෙනුවට ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කරඩි 34500 දක්වා පහත බැස තිබෙනවා. මේ හේතුව නිසා මහකන්නේ කුඹුරු වගා කිරීමේ ගැටලුවක් මතුවේ ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දැන් ක්‍රීඩා පුවත්. පළමු ආසියා අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ ඒකාණ්ඩයේ පෙරමුණ ගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා. තරගාවලිය පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත හසිත අකලංක දයාලගේ. පළමු ආසියා අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ තවදුරටත් අපරාජිත බව රැක ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලියේ දෙවන දිනේ ආදායි. අද දිනේ පළමු තරගයේ පැවැත්තුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා බංග්ලාදේශය අතරයි. එහිදී වටතුරට බිඳුවක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් වුණා. අනතුරුව මොංගෝලියාව හා ඉරාකය අතර තරගයේ පැවැත්තුනා. මෙම තරගයෙන් ජයග්‍රහණය වාර්තා කළේ ඉරාක කණ්ඩායමයි. කාගේත් අවධානය දිනාගත් ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තරගයේ අද සවස ආරම්භ වුණා. මෙම තරගයේ වටතුරට බිඳුවක් ලෙස ජයවාර්තා කිරීමට සමත් වුණේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. මේ අතර හොංකොං කණ්ඩායම හා සෞදි අරාබි කණ්ඩායම අතර මේ වන විට තවත් තරගයක් පැවැත්වෙනවා. තරගාවලියේ තුන්වන දිනය වන හෙට ශ්‍රී ලංකාව හා සෞදි අරාබි කණ්ඩායම අතර තරගයක් පැවැත්වීමට නියමිතයි. සෞදි අරාබි කණ්ඩායම ආසියා ශ්‍රේණිගත කිරීම අතර රැඳී සිටින්නේ 13 වන ස්ථානයේ. ශ්‍රී ලංකාව එහි 14 වන ස්ථානයේ රැඳී සිටිනවා. මේ අනුව එම තරගයේ ඉතාත් තියුණු මුහුණුවරක් ගනු ඇති. තරගාවලිය ලබන 21 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපටියේදී පැවැත්වීමට නියමිතයි. ITN ප්‍රවෘත්තිංශය වෙනුවෙන් රොහන් අරුණජිත් සමගින් මම හසිත කලංක දයාලගේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රතිවිකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.